అస్సలాము అలైకుం రహ్మతుల్లాహి వబరకాతుహ్. గౌరవనీయ సహోదరవరుని సహోదరీని, సమహార విట అపి సమహార భాగ్యవంత యహపత్ పుణ్యక్రియావన్ టికక్ కరల సహిమేట పత్ వెనవ. ఏ పుణ్యక్రియావన్ టికక్ వెనువిన్ పౌకార క్రియావన్ విశాల సంఖ్యావ కరన్నట సమహారాయ పెలంబెనవ. ముకుద యమ్ కిసి కుసల్ కర్మ్యక్ කරලා තියෙන හින්දා ඒ කුසල් තමාව රැකගනි කියන ආකාරයට කටයුතු කරනවා. නමුත් ඇත්තටම මේ ජීවිතයේ අපි කිසිම වියදම් කිරීමකින් තොර වුණත් කුසල් කරගන්නට පුළුවන්. සමහරුන්ට සල්ලි ඕන තරම් තිබෙනවා. ඒ අයටත් නොඅඩුව සල්ලි වියදම් කරලා කුසල් කර්මයන් වල නිරත වෙන්නට අවකාශය තිබෙනවා. එවන් වූ අගනා කුසල් කර්මයක් තමයි උම්රා සහ හජ් කිරීම. සමහරු එක හජ් එකක් තුළින් හජ් එක්වතාවක් ඉටු කිරීම තුළින් සෑහීමට පත්වෙනවා. තමන්ට අනිවාර්ය හජ් කර්තාවේ ඉටු කළා යනුවෙන් හිතමින් ඔවුන් ඊට පස්සේ ඒ පිළිබඳව හිතන්න යන්නේ නැහැ. නමුත් මෙන්න නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මේ විදිහට පවසනවා. තාබිඅව බයිනල් හජ්ජි වල් උම්රා, උම්රා සහ හජ් හජ් අතර ඉඳ හිට ඔබලා ඒ නැවත නැවත කරන්න අවස්ථාව තිබුණොත් එවැනි තත්ත්වයක ෆඉන්නහුම යුන්ෆියානිල් ෆක්ර වල් දුනූබ්, එම හජ් සහ උම්රා ඉටු කිරීම මත ඔබට අකුසල් වලින් ඔබ ආරක්ෂා කරගන්න පුළුවන්, ඔබව පිරිපහදු කරගන්න පුළුවන්. කම යුන්ෆිල් කියරු ඛබසල් හදීද්, මයිනහම කෙසේ යකඩවල තිබෙන මලකඩ ඉවත් කරන්නේද? එලෙස අකුසල් කර්මයන්ගෙන් මෙම යහකම් කිරීම නිසා ඔබව ආරක්ෂා කරයි, ඔබව පිරිසිදු කරයි, ඔබව පිරිපහදු කරයි. එවගේම වලයිසලිල් හජ්ජතිල් මබ්රූර සබාබුන් ඉල්ලල් ජන්න, පිළිගනු ලැබූ හජ් කර්තව්‍යයට කුසල ස්වර්ගයේ හැර වෙන කිසිවක් නොමැත යනු නබිතුමා සඳහන් කරනවා. මේ පිළිබඳව හදීසි තිර්මිදි නසයි ග්‍රන්ථයේ සඳහන් වී තිබෙනවා. සමහර විට අපි එක් වතාවක් හජ් කරන්න ඇති. නමුත් ඒ හජ් පිළිගනු ලැබුවද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් අපි අවස්ථාවන් ලැබෙන හැම මොහොතෙම ඒ පිළිබඳව යුහුසුලුව කටයුතු කළොත් සමහර විට අපි නොසිතන හජ් එකක් පිළිගනු ලැබීමටත් එමගින් අපිට අතිමහත් භාග්‍යයන් හිමි කර ගැනීමටත් එය මං පෙත් විවර කරුණු ඇත. එනිසා අපි ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙමු. ජසාකුමුල්ලාහු ඛෛරන්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.